අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතුපුන් බොහෝ දිනය අතයි මෙවර සියත අමාවැස්ස පෝදා සජීවි විකාශය නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතුමහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් වසරේ ප්‍රථම ඡායා චන්ද්‍රග්‍රහණය අද. ප්‍රථමයෙන් දේශීය පුවත් දුරුතු පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී මාස 9කට පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ අද වැනි පුන් පොහෝ දිනකයි. ඒ අනුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කර අදට වර්ෂ 2608ක් ගතවනවා. බෞද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. වසරේ පළමු පොහොය දිනය වන්නේද දුරුතු පුන් පොහොයයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කළේ අද වැනි පුන් පොහොය දිනකයි. බිම්බිසාර රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ වෙත වේළුවනාරාමයේ පූජා කර ඇත්තේද අදවන් දුරුතු පොහෝ දිනකයි. එය බෞද්ධ ශාසනයේ සිදු වූ ප්‍රථම ආරම්භ පූජාව ලෙසද සැලකෙනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොට මහියංගන දාගැබ ඉදිකිරීමේ ආරම්භයද සලිටුවන් වන්නේ අදවන් පුන් පොහෝ දිනකයි. මෙ අතර බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රේතීන්ට පින් අනුමෝදනා කිරීම සඳහා තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කිරීමද අදවන් දුරුතුපුන් පොහෝ දිනක සිදුවී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්බෑ චටිලයෙන් වන උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගය කාශ්‍යප දමනය කරනු ලැබුවේද අදවන් පොහෝ දිනක වීමද දුරුතුපුන් පොහොය දිනේ විශේෂත්වයක්. බිම්බිසාර රජතුමාගේ ආරාධනාව පරිදි අප ගෞතම බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා දහසක් සමග රජගහ නුවරට වැඩම කරවීමද අදවන් දුරුතු පොහෝ දිනයකදී සිදු වී තිබෙනවා. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙන එන්නේ නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිටයි. දුරුතු පොහොය වෙනුවෙන් වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අප ඔබ වෙතට ගෙනෙනු ලබන්නේ නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිටයි. උදැසන 6ට ආරම්භ වූ සියත අමාවැස්ස පොදා සජීවී විකාශයේ උවැසි උවැසියන් අෂ්ටාංගශීලයේ පිහිටුවීම විහාරාධිකාරී පූජ්‍ය දාපනේ විමලවංශ හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ධම්මං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි. සම්බුද්ධ පූජාව පැවැත්වුණේ නනතුරුවයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා. සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ ධර්ම දේශනාව පූජ්‍ය හැවෙන්තැන්නේ චන්දිම හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ආවේගයන් පාලනය කර ගැනීම තමයි ධර්මය අපිට උපයෝගී කර ගැනීම තුලින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉන්නතුරුයි භාවනා වැඩසටහන පැවැත්වුණේ. එක්සත් රාජධානියේ ප්‍රධාන සංගනායක පූජ්‍ය කඹුරාවිල රේවත හිමියන් විසින් භාවනා වැඩසටහන පවත්වනු ලැබුවා. ලක්විසි ලෝවසි ගිහි පැවිදි ජනතාවගේ හිතසුව පිණිස වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ බැතිබර දායකත්වයෙන් ඔබ වෙතට ගෙනෙන සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අද දිනේ පුරාවට නාරහින් පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිට ඔබ වෙතට ගෙනීමට අප සෝදානම්. අදට යෙදී ඇති දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික මහියංගනයේ පුදබිම ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක ආගමික වැඩසටහන් සිදු කෙරුණා. වසරේ පළමු පොහොය වන දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවන් සිදු කෙරුණා.
ඓතිහාසික මහියංගන රජ මහ විහාරස්ථානයේදී අස්කිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගන රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් දවස පුරා විහාරස්ථානයේ දාන ශීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. දළදා සමිඳුන් වන්දනාමාන කිරීමට විශාල බැතිමතුන් පිරිසක් අද උදෑසන සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේ මේ ආකාරයෙන්. මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේද විශාල බැතිමතුන් පිරිසක් පෙහෙවස් සමාදන් වුණා. අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් පැමිණියේ මේ ආකාරයෙන්. වාතුව කොරස්තුව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය ගෝනතුවේ ගුණානන්ද හිමියන් වෙත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය කිරීමේ උත්සවයට සමගාමීව වාතුව කොරස්තුව පුරාණ මහා විහාරස්ථානයේදී ඊයේ රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කැලණිය රජමහා විහාරයේ අවසන් දුරුතු මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත්වලින් අනතුරුව සදාතනික කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. පෙරහැර සඳහා අලි ඇතුන් 40කට ආසන්න සංඛ්‍යාවක් එක්කර තිබූ අතර උඩරට පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් වලින් පෙරහැර අලංකාරවත් වුණා. මේ අතර මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් සරසවි සිසුන් විසින් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට ඊයේ පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා. එම සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාලය අභියසට පැමිණීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නියැලී සිටි බැවින් ඔවුන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමේ වගකීම ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වන විට ගෙවීමට මෙහිදී තීරණය වූ අතර දේශන සඳහා පැමිණීම දින 80 සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබා දීම ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම ආදී කරුණු කිහිපයක් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. පවතින ගැටලු සම්බන්ධයෙන් මාසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමට යෝජනා කෙරුණා. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ශිෂ්‍ය නියෝජිතින් මෙහිදී සඳහන් කළා. සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට රැස්ව සිටි සරසවි සිසුන් ඉතා සාමකාමීව විසිර ගියා. අදට යෙදී ඇති දුරුතු පොහෝ දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. 2020 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 10:28 සිට හෙට දින අලුයම 2:48 දක්වා දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකය ප්‍රකාශ කළේ. එමෙන්ම මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව මධ්‍යම රාත්‍රී 12 පසු වී විනාඩි 40ට එළඹෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙම වසරේ ප්‍රථම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණය ලෙස අද රාත්‍රී 10:28 සිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ග්‍රහණ මධ්‍යම හෙවත් උච්චම අවස්ථාව සිද්ධවන්නේ මධ්‍යම රාත්‍රියේ පසු වේලා විනාඩි 40ටයි.
ඉන්පසු ආලියම 2:48ට මේ ග්‍රහණය අවසන් වෙනවා. මේ ග්‍රහණය ඡායාචන්ද්‍ර ග්‍රහණයක් කියලා කියන්නේ මෙය පෘථිවිය පූර්ණ ඡායාවතුරින් නෙමෙයි ගමන් කරන්නේ අර්ධ ඡායාවතුරින්. ඒ කියන්නේ සූර්යයාත් පෘථිවියත් තියෙන කොට ඊට එහායින් චන්ද්‍රයා හිටිය පව සරල රේඛාවක ආකාරයකට පෘථිවිය සෙවනල්ල තුලින් චන්ද්‍රයා ගමන් කරනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.